DTV लोके वाते हातर आते අහලා තියෙනවද ඇන්ඩෝරා ගැන? මේ දවස්වල කතා වෙන්නේ ඉතින් පැන්ඩෝරා ලේකන ගැන නේද? ඒ පැන්ඩෝරා වුණාට මේ කියන්නේ ඇන්ඩෝරා ගැන. ඇන්ඩෝරා කියන්නේ ඇත්තටම රටක්. ඉතාලියේ තියෙන ඇන්ඩෝරා කියලා නගරයක්. හැබැයි මේ කියන්නේ ප්‍රංශය හා ස්පාඤ්ඤ දේශ සීමාවේ තියෙන පුංචි රටක් ගැන. පුංචි වුණාට ඉතින් අපිට වඩා ලොකු තැනක ඉන්න රටක්. මේ ප්‍රංශයයි ස්පාඤ්ඤයයි කියන රටවල් දෙකට මැදි වෙලා තියෙන ඇන්ඩෝරාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 467යි. ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ටිකක් පොඩි. යුරෝපේ ගත්තොත් එහෙම යුරෝපේ 6 වෙනියට කුඩාම රට. අගනුවර වෙන්නේ ඇන්ඩෝරා ලා වෙලා. යාවෙලා නෙමෙයි ලා වෙලා. දැන් මේ රටේ ජනගහනය පැත්තෙන් බැලුවත් ඒ තරම් ලොකු ගාණක් නැහැ. සම්පූර්ණ ජනගහනය 77,000යි. හරි පුදුම වැඩේ කියන්නේ ඒ ජනගහනය වුණත් 49%යි ඉන්නේ ඇන්ඩෝරියන්ස්ලා. ඒ කියන්නේ ඇන්ඩෝරාවේ මුල් පදිංචිකරුවෝ. අනිත් අය ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වගේ රටවල වලින් ඇවිල්ලා මෙහෙ පදිංචි වුණ අය. රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් විදේශිකයෝ ඉද්දී ඒගොල්ලෝ මේ රටේ බලය අල්ලගනී හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕන හැටියට ජීවත් වෙනවා ඇති කියලා හරි හිතනවද? අපෝ නැහැ. ඒ හැමෝම බොහොම නීතිගරුකව විනයානුකූලව ඉතාම සතුටින් සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා. ඒක තමයි විශේෂත්වය. පේනව නේද? පාරක් ගත්තත් හරි පිරිසිදුයි පිළිවෙලයි. නගරයේ මැදින් ඇලක් ගලාගෙන ගියත් ඒකත් බොහොම පිරිසිදුයි. කිසිම කෙනෙක් කසල බිඳක්වත් පරිසරයට මුදා හරින්නේ නැහැ. අඩුම ගානේ ටොපි කොලයක්වත් දාන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නගරබද ප්‍රදේශවලදී වාහන පදවන රේදුරු මහත්තුරුත් හරිම ඉවසිලිවන්තයි. මිනිස්සු පාර පනිනකොට එහෙම නැත්නම් ඉස්සරහින් තියෙන වාහනයක් ගන්නකම් හරි ඉතාලම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. එහෙම නැතෝ හෝන් ගහ අනිත් රේදුරුත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. එහෙම තමයි ඉතින් දියුණු රටවල් වල ලක්ෂණ. ඇන්ඩෝරාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම $42,000 විතර. ලංකාවේ මුදලින් ගත්තොත් දළ වශයෙන් රුපියල් 185ක් වගේ. මාදි වගේ නේද? එහෙම හිතුණාද? එහෙමනම් ඒකත් එක්කම තව කාරණයක් කියන්නම්කෝ. ඇන්ඩෝරාව හඳුන්වන්නේ යුරෝපේ ටැක්ස් ෆ්‍රී හෙවන් කියලා. ඒ කියන්නේ බදු වලින් තොර දිව්‍ය ලෝකය කියලා. ඇත්තටම මේ රටේ හැම භාණ්ඩයකටම වගේ ටැක්ස් ෆ්‍රී බදු අය කිරීමක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ඉතින් හැමදේම හොඳටම ගණන් අඩුයි කියන එක නේද? කොටින්ම කියනවා නම් රතගාලක වාහනයක් නවත්තලා ගියත් පළවෙනි පැය නොමිලේ. ඊට පස්සෙත් අය වෙන්නේ ඉතාම සුළු මුදලක්. සමහර රටවල් වල වගේ මිනිස්සුන්ව හූරගෙන කන්නේ නැහැ. සාමාන්‍යයෙන් රටකින් රටකට යද්දී පාස්පෝර්ට්, වීසා වගේ දේවල් පරීක්ෂා කරනවානේ. හැබැයි යුරෝපා සංගමයට අයත් රටවල නම් එහෙම පරීක්ෂා කිරීමක් වෙන්නෙම නැති තරම්. වාහනයකින්ම යන්නත් පුළුවන් මේ රටවල් අතරේ. ඇන්ඩෝරාවත් යුරෝපා සංගමයේ රටක්. ඒ නිසා ඇන්ඩෝරාවට එන වාහන නම් එහෙම පරීක්ෂා කරන්නේ නැහැ. හැබැයි ඇන්ඩෝරාවෙන් යන වාහන නම් මගදී නවත්තලා පරීක්ෂා කරනවා. මොකද දන්නවද හේතුව? බදු රහිත හින්දා හුඟක් අය ඇල්කොහොල් නිෂ්පාදන තොග වශයෙන් ඇන්ඩෝරාවෙන් එළියට ගෙන යන්න ට්‍රයි කරනවා. ඒව බෑ. රට ඇතුලේ ඕනතරම් මිලදී ගන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් රටෙන් එළියට තොග විදිහට ගෙනියන්න බෑ. ඒව තහනම්. සාමාන්‍යයෙන් රටක ප්‍රධාන රාජ්‍ය නායකයෝ දෙන්නෙක් හිටියොත් මොන වගේ දේවල් වෙයිද කියලා අපි හොඳටම දන්නවනේ නේද? හැබැයි මේ කියන ඇන්ඩෝරාව ඇත්තටම පාලනය කරන්නේ ප්‍රධාන රාජ්‍ය නායකයෝ දෙන්නෙක් එකතු වෙලා. ඒ මදිවට ඒ දෙන්න ඇන්ඩෝරාවෙ ඉන්න දෙන්නෙකුත් නෙවෙයි. ප්‍රංශයේ අගමැතිවරයාත් ස්පාඤ්ඤයේ කැතලෝනියා ප්‍රාන්තයේ ආගමික නායකයා, ඒ කියන්නේ බිෂොප්වරයාත් එකතු වෙලා තමයි මේ රට පාලනය කරන්නේ. එහෙම වුණාට ඇන්ඩෝරාව කියන්නේ යටත් විජිතයක් නෙවෙයි, ස්වාධීන රාජ්‍යයක්. මේ රාජ්‍ය නායක දෙන්නම මතභේද නැතුව ඉතාම සමගියෙන් වැඩ කරලා මේ පුංචි රට දියුණු කරගෙන යනවා. දැනටමත් ඉතින් අපිට වඩා නම් සෑහෙන දියුණුයි.
සංචාරකයෝ ඇන්ඩෝරාවට විශාල වශයෙන් එනවා. හිමමත ලිස්සා යාම ඒ කියන්නේ ස්කී වලට මෙරටේ ඇන්ඩෝරා ආකලිස් කියන කඳුකර ප්‍රදේශය ඉතාම ප්‍රසිද්ධයි. ඒවිතරක් නෙමෙයි ඇන්ඩෝරාවේ බටහිර දේශ සීමාවෙන් ස්පාඤ්ඤයට ඇතුළු වෙනකොට තියෙන ඔස්නි සිවිස් කියන ගමත් සංචාරකයෝ අතර ඉතාමත්ම ප්‍රසිද්ධයි. වෙනත් රටක් හරහා පමණක්ම ළඟා විය යුතු එකම ස්පාඤ්ඤ ගම හැටියට තමයි මේ ඔස්නි සිවිස් කියන ගම සඳහන් වෙන්නේ. ඒ ගම තියෙන්නේ ස්පාඤ්ඤේ වුණාට සාමාන්‍ය වාහනයකින් ස්පාඤ්ඤ පැත්තෙන් යන්න බෑ. ශීත කාලයට නම් කොහොමඩවත් යන්න බෑ. ඒ කියන්නේ ගමයිති ස්පාඤ්ඤයට වුණාට ගමට යන්න පුළුවන් ඇන්ඩෝරා රට හරහා විතරයි. ඒකත් ඉතින් විශේෂත්වයක්. මේ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට මොනවා හරි රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න ගියම තමයි හොඳ පරිප්පුවක් කන්න වෙන්නේ නේද? ලෝකයේ ඔබ නොදන්නා දෙයක් ගැන දැනගන්න ඇති කියලා මං විශ්වාස කරනවා. එහෙමනම් ආයෙත් දවසක හම්බෙමු.